හයි හයි කොමද නෑ මම ආවා අපේ මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් එක්ක පොඩ්ඩක් කතා කරලා යන්න. එතුමාට සුබපතලා යන්න. මොකද දැන් ඔක්කොම කට්ටිය එකතු වෙලා ගෑස් සිලින්ඩරෙන් ඉල්ලනවානේ. ඉතින් මම හිතනවා මං ඉතින් එතුමාට ඇවිල්ලා සුබපැතුවා. මේ පොඩ්ඩක් මං මගේ මේ ප්‍රශ්න ටිකක් තියෙනවා. මේ දැනුත් උසාවි ගිහිල්ලා එන්නේ. දැනුත් වයිස් කට් එකක් දීලා ආවේ. මොකද මට මගේ තියෙන මේ නඩුත් එක්ක බලමු. ඉතින් මං තාම එහෙම තීරණයක් කරන්නේ නැහැ. මේ බලමු. මට හිතෙනවා ඇත්තටම මේ මහා විශාල අවුලක් වගේ මේක මට දැනෙන විදිහට මේ ඡන්දේ මේ එන මහමැතිවරණේ හිතාගන්න බෑ. හැබැයි ඉතින් දැන් ඉතින් ජනතාව තීරණය කරාන කුමාර දිසානායක මැතිතුමාව ජනාධිපති කරන්න. ඉතින් මම හිතනවා ජනාධිපති හැටියට එතුමා මේ එයාගේ රාජකාරිය හරියට කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මම හිතනවා එතුමා හොඳ උගත් බුද්ධිමත් මිනිස්සෙක්. එහෙම නෑ කියන්න බෑ. ඉතින් එතන ඉන්නවා හරිනි අමරසූරි අපේ දැන් ඉන්න කාන්තාවක්. මට ඇත්තටම කාන්තාවක් හැටියට ඇත්තටම නියතමානී ආඩම්බරයක් තියෙනවා. කාන්තාවක් නැවත අගමැතිනියක් බවට පත්වෙච්ච එක ගැන. එතුමියත් ඇත්තටම උගත් බුද්ධිමත් කාන්තාව. මම එයත් එක්ක වැඩ කරලා තියෙනවා එකට අපි මේ පාර්ලිමේන්තුවේදී. ඒගොල්ලන්ට එයාටත් යාගෙන විශ්වාසයක් තියෙනවා. ඉතින් අපි බලමු විදිය කොහොමද යන්නේ කියලා නේද. ඒකනම් මන් දන්නේ. මොකද මම පහුගිය කාලේ මම ඇත්තටම ස්ටේජ් එකකටවත් නැගිනේ. මම ස්වාධීනව පැත්තකටලා හිටියා. තාමත් එහෙමයි. තාම එහෙම හිතලා නැහැ. මම තාම ස්වාධීනයි. බලමු. සමහර විට මෙහෙමයි පාලනය ගැන පැහැදීමක් ඇති වෙන්න තරම් කාලයක් තාම අපිට ලැබිලා නැහැ. ඉතින් අපි දකිනවා සමහර තැන් ඔය වාහන ගෙනලා දැන් මගේ වුණත් වාහනේ මම බාර දුන්නා. ඇත්තටම මට V8 එකක් තිබුණා. මම ඒක පාවිච්චි කරේ මගේ රාජකාරී වැඩවලට. රස් සංචාරක අමාත්‍යංශයේ මට බාර දීපු එකක්. ඒක ඇත්තටම ජනාධිපති ලේකම්තුමා මට දීපු වාහනයක්. මොකද මං අඬලා දොඩලා වැළපිලා ඒක ඉල්ලගත්ත වැඩ කරගන්න වාහනයම දැම්ම මගේ කැඩෙන හින්දා. ඉතින් ඒක හින්දා මේ අපි බලමු ඉතින් මේ ඉදිරියට කොහොමද කියලා. මම හිතන්නේ අපි ඒ ලැබිච්ච ඒගොල්ලන්ටත් චාන්ස් එකක් ලැබුණා. දැන් අවුරුදු 76කට පස්සේ මේ රටේ වාමාංශික ඒ වගේ පෙරමුණකට මේ චාන්ස් එකක් ලැබිච්ච එක ජනතාවගේ කැමැත්ත ඒක. ඉතින් අපි බලමු. මම හිතනවා මම ප්‍රාර්ථනා කරනවා මේ රට වෙනුවෙන් මේ රටේ ජනතාව වෙනුවෙන් යම් කිසි හොඳ දෙයක් රටට වෙයි කියලා. මොකද මට හැමදාම ඕන උනේ මේ රට හොඳින් ඉන්නවා දකින්න මිනිස්සු. අපි මට එහෙම කියන්න බෑ. අපි දන්නේ නැහැ මේ යන තත්ත්වෙත් එක්ක කවුරු ආණ්ඩුවක් පිහිටවයිද කියලා. සමහර විට 113 ගන්න බැරි වෙයි කාටවත් මේ තත්ත්වෙ උඩ. එහෙම වුණොත් ඉතින් එකතු වෙලා ආණ්ඩුවක් හදාගෙන මේ සහයෝගයෙන් යන්න වෙන ගමනක් රට වෙනුවෙන්. සමගි ජන බලවේගයට ඉතින් මම නම් දැක්කේ ඇත්තටම මේක මේගොල්ලන් එකතු වෙලා ගිය ගමනක් නම් හොඳයි ඇත්තටම. නමුත් මට සමහර තැන්වල දැකලා තියෙන දෙයක් තමයි මමත්වය. මම පොර. මමයි නායකයා වෙන්න ඕන. මමයි ජනාධිපති වෙන්න ඕන. මමයි අගමැති වෙන්න ඕනේ. එහෙමනම් රටේ ජනතාව වෙනුවෙන් ද වැඩ කරන්නේ. මේ රටේ ජනතාව ගැන හිතනවා නම් මේ රට ගැන හිතනවා නම් මමත්වය අයින් කරන්න ඕන. මම කියන චරිතයේ ඉන්න බෑ. අපි වෙන්න ඕන මේක. අපි එකතු වෙලා වෙන්න ඕන මේක. ඒ බෙදීම් වල තමයි හැමදාම අපි දැකපු දෙයක් තමයි අපි බෙදිලා වෙන් වුණොත් කවදාවත් මේ දිනන්න තැනකට ඉන්න බෑ. ඒක අපේ රටේ අපි දැක්කා යුද්ධෙත් එක්කත් අපි දැක්කා. ඔබතුමිය කියන්නේ මේ දැන් ගෑස් සිලින්ඩරෙත් එක්ක සමග ජන බලවේගයේ එකතු වෙලා මැතිවරණයට යන්න ඕන. එහෙම තිබ්බනම් හොඳයි කියලා මට හිතෙනවා. මොකද මේක තත්ත්වයේ උඩ එන්න ඉස්සෙල්ලා තිබ්බනම් හොඳයි කියලා මට හිතෙනවා. එහෙම වුණා නම් නෑ මගේ වාහනේ වේයෝ කන. මන් දන්නේ මේ වාහන වේයෝ කනවද කියලා. මම නම් දන්නේ නෑ ඒක. මගේ වාහනේ වේයෝ කාලා නෑ. මගේ වාහනේ මම බාර දුන්නා ඒ විදිහටම විදිහට. ඒක දන්නේ නෑ මම. මන් දැකලවත් නෑ ඒ වාහනේ. ඔව් හරි. බොහොම ස්තුතියි. අහන්න ඉතින් ප්‍රශ්න දෙක නෑ. කිසිසේත්ම නෑ. ගෑස් සිලින්ඩරය අනුමතයි. ඊයේ තිබුණු පක්ෂ නායක වරුන්ගේ රැස්වීමේදීත් ගෑස් සිලින්ඩරෙන් ඉල්ලන්න අනුමැතිය දුන්නා. ඉතින් සාමූහික කණ්ඩායමක් විදියට ඒ සියලුම පක්ෂ එකරාශි වෙලා ගෑස් සිලින්ඩරෙන් එන්න තීරණයක් කරගත්තා. මේ මොහොත වෙනකොට නොමිනේෂන්ස් එමෙන්නත නාම යෝජනා මණ්ඩල රැස් වෙලා පක්ෂවල වෙන වෙනම නාම යෝජනා සම්බන්ධව සාකච්ඡාව සිද්ධ වෙමින් තියෙනවා. පක්ෂවලින් නාම යෝජනා සකස් කරයන් පස්සේ ඒකාබද්ධ කොමිටියක් පත් කරලා ඒ කොමිටිය හරහා අවසාන නාම යෝජනා සකස් කරලා අවසන් කරනවා. ඊට පස්සේ නොමිනේෂන් ලබා දීමේ වැඩසටහනට අපි සම්බන්ධ වෙනවා. ඔබතුමාත් එක්ක හිටපු අර දිනේෂ් ගුණවර්ධන ඇතුළු පිරිසක් දැන් කප් එකක් හදාගෙන
විවිධ අදහස් මේ මොහොත වෙනකොට ප්‍රකාශ කරමින් ඉන්නවා. මං කලින් කියපු විදිහටම පාර්ලිමේන්තුවට එන්න පුළුවන් ලේසිම ක්‍රමය, පහසුම ක්‍රමය මොකද්ද කියන කාරණය පිළිබඳව යම් යම් පෞද්ගලික කතිකාවන් සාකච්ඡා සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් මහමැතිවරණයකදී එහෙමයි, දිනුවත් එහෙමයි, පෙරදුනත් එහෙමයි. ඒක නිසා ඒ කතිකාව තමයි මේ මොහොතේ සිද්ධ වෙමින් තියෙන්නේ. දිස්ත්‍රික්කයක් ගත්තොත් ඒ දිස්ත්‍රික්කයේ ලේසියෙන් එන්න පුළුවන් තත්ත්වය කොහොමද, මොන ලාංඡනයෙන් ආවමද, පොදුවේ ආවමද කියන කතිකාවක් තියෙනවා. ඒකට උඩ ඒ උඩ විවිධ අදහස් පක්ෂවලින් සහ විවිධ අය ප්‍රකාශ කරමින් ඉන්නවා. නමුත් ඔය අදහස් අවසානයේදී එකඟත්වයකට ඇවිල්ලා හැමෝම එක තැනකින් එන්න තමයි අවසාන තීන්දුව ගැනෙන්නේ. ඔබ කිව්වා ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකඟතාව පළ කරා සිලින්ඩරෙන් ඉදිරිපත් වෙන්න කියලා. නමුත් ඔවුන් තාම මේ ඉදිරිපත් වෙන තීරණයක් ගත්තේ නැහැ කියලා තමයි කියන්නේ. නෑ, පක්ෂයේ නායකයෝ නිමල් සිරිපාල ඇමතුමා ඇතුළු පක්ෂයේ නායකයෝ මහින්ද ඇමරිවරු ඇමතිවරයාත් එතන හිටියා. ඊළඟට අනුරාපා ඇමතිවරයාත් එතන හිටියා. ඒ සියලුම කණ්ඩායම් එකඟතාවය පළ කරා ගෑස් සිලින්ඩරෙන් එන්න. නමුත් විවිධ අදහස් එළියේ තියෙන බව අපි දන්නවා. මම අර කලින් කියපු විදිහටම කොහොමද ජයග්‍රහණය කරන්නේ, ආසනවල තත්ත්වය, දිස්ත්‍රික්කවල තත්ත්වය කුමක්ද කියන කාරණේ. ඒවා සමාලෝචනය කරගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. දැන් මේ ඇත්තටම ඇයි මේ කට්ටිය හැල්ල යන්නේ ඔබතුමාලගේ සිලින්ඩරේ? නෑ, සාමාන්‍යයෙන් මැතිවරණ පරාජයකදී බෙදීම් ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. ඒක වළක්වන්න බෑ මොන ජගතටවත්. ඉතිහාසයේ මැතිවරණවල අත්දැකීමත් එහෙමයි. ඕනෑම ශක්තිමත් පක්ෂයකට ඒ පරාජයක් කුරුම වුණාම ඊළඟට එන්නේ මැතිවරණේ මහමැතිවරණයක්ද, පළාත් සභාවද, පළාත් පාලනද, ඒකෙදි බෙදීම් ඇති වෙනවා. ඒට පොඩි කණ්ඩායමක් යනවා, මෙහෙට කණ්ඩායමක් යනවා, එක්කෙනෙක් අරයට යනවා, මෙහෙට යනවා. ඔක සාමාන්‍ය දෙයක්. ඒකට මුණ දීලා අපි ශක්තිමත්ව මේ ආණ්ඩුව වැඩපිළිවෙල අපිට පේනවා. IMF එකේ වැඩපිළිවෙල අපි දැක්කා. භාණ්ඩාගාරයේ ලේකම්වරයා නැහැ, සෙන්ට්‍රල් බැංක් එකේ ගවර්නර් නැහැ, ජනාධිපතිවරයා නැහැ. එහෙම සාකච්ඡාවක් තමයි අපි දැක්කේ. ඒකල වාහන සංදර්ශනයක් පෙන්නවා. ඒක නිකන් පුස්සක් බව දැන් තේරිලා තියෙනවා. පහේ ශිෂ්‍යත්වය කළමනාකරණය කරගන්න බැරි ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පරිවර්තනය වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහයන් දෙන්න යෝජිත වෙච්ච වැටුප දී ගන්න බැරි ආණ්ඩුවක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒක නිසා රටේ මිනිස්සුන්ට ඉතාම ඉක්මනින් තේරෙන්න පටන් අරන් තියෙනවා දැන් මේ දවස් 10ට ආණ්ඩුව මොන වගේ එකක්ද කියලා, අපි හදාගත්ත ආණ්ඩුව මොන වගේ එකක්ද කියලා. අපි ප්‍රාර්ථනා කරනවා මේ ආණ්ඩුවට ඒ විදියට වෙන්න නොවි ධනාත්මකව මේ රට කළමනාකරණය කරන්න පුළුවන් වේවා කියලා. නමුත් ආණ්ඩුවේ ක්‍රියාවලිය හමුවේ පැහැදිලිවම ඔවුන්ගේ නොහැකියාව ප්‍රදර්ශනය කරමින් ඉන්නවා. ඒ නොහැකියාවේ ප්‍රතිඵලය ලැබෙන්නේ මේ රටේ ජනතාවට සහ රටට. මේ දැන් මොකෝ මේ අවසාන නිගමනයේ සිලින්ඩරේ? අවසාන නිගමනයේ සිලින්ඩරෙන් තමයි මැතිවරණ තර්ක කරන්නේ. ඒකේ විවිධ ව්‍යතිරේකයන් තියෙයි. නමුත් අපි ගෑස් නායකයා ගන්න තීන්දුවත් එක්ක අපි අනිවාර්යයෙන්ම ඉන්නවා. කවදා නම් යෝජනාවක් දෙන්නේ? දිනයක් තමම අවසාන නැහැ. දැන් පක්ෂවල නාම යෝජනා සකස් කරමින් යනවා. පක්ෂවල සකස් කරලා අවසාන වුණාම ඒකාබද්ධව නාම යෝජනා ටික කෝටා බෙදාගෙන සාමාන්‍ය ක්‍රමවේදයක නාම යෝජනා අවසන් කරනවා. ඒ අවසාන වුවාම 11 වෙනිදාට පෙරනේ තව සතියක් තියෙනවා.